පසුගිය අගෝස්තු 14වනදා ආරම්භ වූ නව සීලන්ත ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. කෙසේ වෙතත් මේ කියන්නට යන්නේ නුවන් කුලසේකර හට අත් වූ ඉරණම අත්වන්නට යන අත් කරන්නට යන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් වලට නැතුවම බැරි ඒත් පැත්තකට කරලා දාන්න උත්සාහ කරන අපේ සුපිරි දක්ෂයෙක් ගැනයි. ඒ අන් කවරෙකුත් නොව ඔබ අපි හොඳින්ම දන්නා ඩිල්රුවන් පෙරේරා. ඩිල්රුවන් පෙරේරා කියන්නේ මුත්තයියාගෙන් පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගත් දඟපන්දු යවන්නා වන අතර ඩිල්රුවන් මේ වන විට ටෙස්ට් කඩුලු 153ක් දවාගෙන තිබෙනවා. එමෙන්ම ඔහු ශ්‍රී ලංකාවේ සිව්වෙනි වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අඩුම ටෙස්ට් තරඟ සංඛ්‍යාවකින් කඩුලු 100ක් දවාගත් ක්‍රීඩකයාද වනවා. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තුල මෙතරම් දක්ෂතා දක්වා තිබෙන ඩිල්රුවන් මෙවර පැවැත්වෙන නව සීලන්ත තරඟ සංචිතයට ඇතුළත් කර තිබුණත් ඔහුගේ පාදයේ ආබාධයක් යැයි පවසා ඔහුව පසෙකට තල්ලු කර දැමීමේ කුමක් හෝ ක්‍රියාන්විතයක් සිදුවන බවට ආරංචි මාර්ග හරහා දැනගන්නට ලැබෙනවා. මෙසේ ඩිල්රුවන්ගේ පාදයේ ආබාධයක් තිබුණත් ඔහුට පළමු තරඟයේ සිටම තරඟ කිරීමේ හැකියාව තිබූ බවත් වාර්තා වෙනවා. කෙසේ නමුත් ගාල්ල ක්‍රීඩාංගණයේ තනතිරුවේ හැසිරීම ගැනද වැඩිම අත්දැකීම් ඇති ශ්‍රී ලංකා සංචිතයේ සිටින පන්දු යවන්නාද ඩිල්රුවන් පෙරේරායි. මේ වීඩියෝ එක යනල්ලගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා.